සුභ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආණ්ඩු පෙරලිගෙන වැඩිපුර කතා කරන්නේ කවුද දූෂණ චෝදනා තියන අයට තමයි මේ විශාල කඩිමුඩියක් තියෙන්නේ ඉක්මනට ආණ්ඩුවක් ගන්න දිවයින පුරා අද පස්වරුවේ තද වැසි ගෝඨාභය රාජපක්ෂගේ රේට් පෙත්සම ලබන මාස දෙවනදා විභාගයට ඇෆ්ගනිස්තානයේ තවත් අභියෝගයක් දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මැදම ඌව සබරගම උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තරමක තද වැසිද ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පක්ෂයක් නැති බොරුවට බලය ලබා ගන්න විතරක් පවුලක් පොහොසත් කරන්න විතරක් දගල නායකයන කල්පනාවෙන් වැඩ කරන්න දැන් ප්‍රධාන පක්ෂ දෙකකට වැඩ කරනකොට අපි අතර වාද විවාද සංවාද තියෙනවා හේතුව තමයි රට හැදෙන්නේ ගම හැදෙන්නේ ඇයි තමන්ගේ තනුව මනාවට නෙමෙයි දෙපැත්තම හොඳ සාකච්ඡා කරලා අවශ්‍ය හරිම දේ තමයි මේ රටේ සිද්ධ වෙන්නේ දැන් මේ ජාතික ආණ්ඩුවක් හැදලා ගිය ආපු ගමනේ මේ අවුරුදු තුන සලකන බැලුවාම 100%ක් සාර්ථකව दूषण चोदना तीन तम मे विशाल कड़ी मुड़ी अने व्यवस्था සංශෝධනය කියවලවත් නැතුව බාරකාර ආණ්ඩු කියලා ජාතියක් ඒ ව්‍යවස්ථාවේ නැතුව ආණ්ඩු පෙරලන්නේ කොහොමද කියලා අවබෝධයක් නැතුව මේගොල්ලෝ ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවා. ඒ කුලකේ බහුතරයක් ඉන්නේ දූෂර චෝදනා තියෙන. ඒගොල්ලන්ට තමයි මේ පොලිස් ප්‍රතිවෙල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. FCID එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. CID එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේවා විසුරුවල දාන්න ඕනලා තියෙන්නේ. අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ කියන්නේ ඒගොල්ලෝ. රටේ නීතියක් නැත්තම් තමයි මේගොල්ලෝ කැමති. නීතිය වල්වැදිලා නම් තමයි මේගොල්ලෝ කැමති. මේගොල්ලන්ගේ පරණ හංගන් ඉන්න සල්ලි වලින් පොලිස් නිලධාරීන් මෙහෙවන්න පුළුවන් නම් නීති අතර ගන්න පුළුවන් නම් අධිකරණ පද්ධතිය මෙහෙවන්න පුළුවන් නම් අන්න ඒකට මේගොල්ලෝ කැමති. එක පැත්තකින් පෞගේ දවස්වල මහින්ද මහත්තයත් එක්ක ආණ්ඩුව හදන්න නැති. දැන් මහින්ද මහත්තයට බෑ කියලා තේරුණාට පස්සේ දැන් කට්ටිය දුවන ගෝඨාභය මහත්තයා පස්සේ. ඔය සභාග ආණ්ඩු හදන්න වෙනත් ආණ්ඩු පිටවන්න දඟලපු පොට්ටුවේ උදවීම දැන් දෙකට බෙදී. කුමාර වෙල්ගම මහත්තයා මොනවද ඉන්දිරේ අත්තක් කිව්වා. තමන්ගෙන් පස්සේ කුමාර වෙල්ගමට ගහනවා. ඒගොල්ලෝ ගාන්නේ මුඛාගේ හරි නැට්ටෙලිලා මෙරට බලය ගන්න පුළුවන් වෙයි කියලා තමයි. හැබැයි ඕකම
ගෝඨාභය වුණාට තේරෙන්නේ නැහැ. ගෝඨාභය වුණාට කඩේ යන අනිත් සෙට් එකට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ හදනවා මේ ආභාගේ ආණ්ඩුව හදන්න. මේ ආණ්ඩුව වෙල්ලන්න බෑ. වෙන ආණ්ඩුව හදන්න බෑ කියලා ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. යාපාලන ආණ්ඩුව හදන්න පෙර තිබිච්ච ආණ්ඩුව මේ රටේ හැමදේම නැති කරලම ගියේ. ඒ නිසා තමයි නැති වුණ නිසා තමයි නියමිත කාලට පෙර අවුරුදු දෙකකට පෙරම ඡන්දය තිබ්බා. ආණ්ඩුව පෙරලෙනවා කියලා කියන්නේ නැති විරෝධී කතාවක් ඒක. එහෙම කරන්න බෑ. ඒක ක්‍රමයේ තියෙන්නේ. මැතිවර ක්‍රමයේ පමණයි. මේ රටේ භයානක යුද්ධයක් පවතිච්ච අවස්ථාවේදී ආණ්ඩුව වෙනස් කරේ මැතිවර හරහා පමණයි. ඉතින් මහින්ද ආනන්ද අලත්ගමගේ මන්ත්‍රීවරයා කියන ක්‍රමය මොකද්ද? ත්‍රස්ත ක්‍රියාවර කුමන්ත්‍රණර ආණ්ඩුව පෙරලෙන්න පුළුවන්ද? ඒ කතාවටම එතුමා විරුද්ධ නඩුවක් දාන්න පුළුවන් හිතනවා. ඒ නිසා කඩ පරිසම් කරගන්න කියලා එතුමාට කියන්න කැමතියි. දිලාන් පෙරලා අපේ හිටපු මිත්‍රයා කතා කරනවා දිගින් දිගටම මේ පෝට්ටුවේ කුමා වෙල්ගමල ඕගලන් කතා කරන්න එපා අනම්මනම් දැන් අපිත් එක්ක එක්කව වෙන්න අපි මයින්දව අගමැති කරන වැඩ පිළිල තමයි කරන්න කියලා. කියන්නේ මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුවට ඒ වගේ වරමක් දුන්නේ නැහැ. දැන් ඒ නිසා මේ එක එක උසාවි වලට එන නඩු වලට බය වෙලා මේවා ප්‍රකාශ කරනවා බාරකාර ආණ්ඩුවක් එනවා අර මේව මොකුත් නැහැ. එදා බැසිල් රාජපක්ෂ මහත්තයා උසාවෙන් එළියට එනවා. මාධ්‍ය කියලා අහනවා මෙයාගේ ප්‍රශ්නේ ආනකොට එයා මොකද කියන්නේ? නෑ නෑ අපි කිසිම වැඩපිළිවෙලක් දැන් නෑ. ආණ්ඩුව පෙරලෙන එක විතරයි. ආණ්ඩුව පෙරලා අපි ඉතුරු එක බලමු කියලා කියන්නේ. නාමල් රාජපක්ෂට මිලියන් ඩොලර් මිලියන් 32ක් කොයින්ද ආවේ කියලා අහනකොට එයාට ඒකට උත්තර දෙන්න බෑ. ආණ්ඩුව පෙරලෙනවා. මේක තමයි ඔක්කොගේම කතාව. පෝෂ්‍යදායී නොවන ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් රජයේ මැදිහත්ව ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා. පාසල් ආපන ශාලා කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අපි ඉල්ලන්නේ අපිට හැදෙන නීතිය හදන්න කියලා. අපර ගෙනාවොත් චක්කලයි කියන සතියේ දින පහකට බල සල්ලි ගවන්න ඕනක වගේම ආපන ශාලා හිමිය විසින් උදේට කොළ ගැදේක පළතුරු යුසේක දෙන්න බැරිද? මේ සියලුම තැන්වල පසකාරක අධිකරණ භාවිතා කරන මේ රටේ ඊ සම්බන්ධව නීති නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආයතන නිදි. එළවලු බත්නෙකට රෑම් ජීයා බත්න එළවලු ඒ වගේ වැඩි වෙන්න කියලා නීති ගේන්න බැරි. ඇයි? प्रकाश कर කිලිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණීන් සඳහා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් නව රැකියා අවස්ථා උදා වුණා. තරුණ තරුණීන් 123 දෙනෙකු වෙත රැකියා ලබා දීම විශේෂත්වයක්. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයයි මෙය සංවිධානය කළේ. පෞද්ගලික ආයතනයක දායකත්වය මේ සඳහා ලැබී තිබුණා. 57 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණ යටතේ කන්දවාලි ප්‍රදේශයේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්ුණා. එහිදී ක්ෂේත්‍ර 22ක් යටතේ සිද්ගන්නාසුළු වැටුපක් සහිතව රැකියා අවස්ථා ලබා දීමට හැකි වුණා. සුදුසුකම් සපිරු අය අතුරින් 123 දෙනෙකු රැකියා සඳහා යොදා ගැනුණා. 57 වන සේනාංකයේ මගින් මීට පෙරද කිලිනොච්චියේ තරුණ තරුණීන්ට රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. අපි වවලයි අපි කන්නේ කොස්පැල දසලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ITN ආයතන පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. කොස්පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහන රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනවා. දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. මෙහිදී ITN ආයතන පරිශ්‍රයේ පැලයක් සිටුවීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක් වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා වෙත කොස්පැලයක් ලබා දීමෙන් පැල බෙදා දීම ආරම්භ කළා. ITN සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු කාර්යමණ්ඩලය වෙත පැල ප්‍රදානය කෙරුණේ ඉන් අනතුරුවයි. ITN සේවක සුබසාධක සංගමයයි උත්සවය සංවිධානය කළේ. කොස්ගස කියන්නේ බත්ගස ව්‍යාප්ත කිරීම තමයි අපේ අදහස. ඒ වෙනුවෙන් අපි මේ වැඩසටහන මේ වෙනකොටත් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපේ බලාපොරොත්තුව පළතුරු ආනයනය සීමා කරන්න, ලංකාවට ආනයනය කරන ආහාර වගා කිරීමේ වැඩපිළිවෙළත්, අපනයන සඳහා භෝග වගා කිරීමේ වැඩපිළිවෙළත් කෘෂිකර්ම මාත්‍යංශය දියත් කරලා තියෙනවා. ඉන්දියාව වලයි නැත්නම් බංග්ලාදේශ වලයි තමයි අපි කන්නේ. නැත්නම් මියන්මාර් වල. අපිට අවශ්‍ය වෙන්නේ අපි වල අපි කන යුගය නැවත ආරම්භ කරන්න. ඒ සඳහා දැන් තමත් අපි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා වැඩසටහන් දෙකක්
ක්‍රියාත්මක කරනවා ඒකේ සාර්ථක ප්‍රතිඵල මේ වෙන විටත් අත් වෙලා තිබෙනවා අවුරුදු 3ක් නැත්නම් 4ක් යනකොට ලංකාවට අවශ්‍ය සියලුම ආහාර නිෂ්පාදනය කරගන්න තමයි අපේ ඉලක්කය තියෙන්නේ රාජ්‍ය වගකීමක් තියෙන ඒ වගේම ජනතාවගේ නාලිකාවක් විදියට අයිතිය නාලිකාව සත්‍ය ප්‍රවෘත්ති සපයන නාලිකාවක් විදියට මේ පණිවිඩය ජනතාව අතරට ගෙනියයි කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා ඇත්තටම ඇමතුමා ගෙනියන දේශීය කෘෂි කර්මාන්තයේ රැකගැනීමේ ව්‍යාපාරයට බුළු හදින්ම ජාතික මාධ්‍යයක් හැටියට අපි එකතු වෙලා ඉන්නේ මම හිතන දැනටමත් අපි ඒ පිළිබඳ මතවාද මැවීම සඳහා බොහෝ දේ කළා තිබෙනවා කාලයකට පස්සේ ඊටාම සාරවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් අපි වවලයි අපි කන්නේ දේශීය වශයෙන් අපි මුහුණ දීලා තිබෙන තර්ජන සියල්ලටම උත්තරයක් මෙතන තියෙනවා එකක් දේශීය කර්මාන්තෙක් දේශීය පළතුරු දේශීය ලෙවල් මේ සියල්ලකට ඇතුළේ දේශීය නාලිකාවක් හැටියට අපි බොහොම ගැඹුරින් මේ කාර්යයට එකතු වෙන බව කියන්න ඕනේ මම හිතන මේක අවස්ථාවක් කරගන්න ඕනේ විශේෂයෙන්ම අපේ සභාපතිතුමිය සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් දැන් මේ වැඩපිළිවෙලේ ප්‍රචාරක ස්ථානයක් හැටියට ITN එක තෝරගෙන අද මෙතන පැල බෙදා දීලා අපේ ආයතනයේ ඉන්න සේවකින්වත් මේ හැඟීම ලබා දීම. ඒතර මේ හැඟීම සමස්ත රටට ගෙන එන එක අපේ යුතුයකමක් විදිහට මාධ්‍ය ආයතනයක් විදිහට අපි ඉටු කරන බව සඳහන් කරන්න ඕන. නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලකද සිල්වා මහතාගේ සේවය අතිටවල ලෙස පොලිස් කොමිසමට නිර්දේශ කළ බව නීති හා සමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු කීප දෙනෙකු ඝාතන සැලැස්මක් සිදු කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. අරලගංවිල ප්‍රදේශයේ ගම්මාන රැසකට වන අලි තර්ජනය පවතිනවා. ඊයේ රාත්‍රියේද නිවාස 4කට පහර දී වීගෝණී රැසක් කාදමා ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. දිඹුලාගල අරලගන්විල යාය 6 සහ යාය 7 ගම්මානවලට රාත්‍රියේදී වනාලින් කඩාවැදීම නිරන්තරයෙන්ම සිදුවනවා. මාදුරුවේ ජාතික වනෝද්‍යානයේ සිට කඩාවැදින මෙම අලි නිසා තමන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව සිටින බවයි එම වැසියන් පවසන්නේ. ගෙවුණු සතිය තුළ නිවාස 10කට පහර දී භෝග විනාශ කර තිබෙනවා. තමන්ගේ ආහාරය සඳහා ඉතිරි කරගෙන තිබෙන වී සහ බඩේනුගු කාදමීම නිසා තමන්ට බඩගින්නේ සිටීමට සිදු වෙති බවයි එම වැසියන් පවසන්නේ. දුක් මහන්සි නිදි කළ නිවාස එක රැයකින් වනාලින්ට බිලිවීම නිසා තමන් තවත් අසරණතාවයට පත්ව සිටින බවයි අරලගන් විල වැසියන් පෙන්වා දෙන්නේ. රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රීඩ් පෙත්සම ලබන මාස දෙවනදා විභාගයට ගැනීමට දින නියම කළා. පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැත්නම් යන්න පිළිබඳ පෙත්සම් කරුගේ ස්ථාවරත්වය මීළඟ දින අධිකරණයට දැනුම් දීමට නියමිතයි. ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මෙම මුදල් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මේවන විට නඩු පවරා තිබෙනවා. මැදමුලන ප්‍රදේශයේ ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. ඒ අනුවයි ඔවුන්ට එරෙහිව නඩු පැවරීම पार्लिमेंतु मंत्री जोन्स्टन प्रणांदु महता एतुलु वित्तिकारुवान तुंदिना निदस कोट निदहास किरीमेट कुरुनेगल महाधिकरने अदनियुक कला महाधिकरने विनिसुरु मेनका विजीसुंतर महात्मियाई नियोगेला बादुन्ने वित्तिय साक्षिकारुवान नोकेंदवा वित्तिकारुवान निदस कोट निदहास किरीमेटाई मेहिदी नियोग किरुने වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළ බවට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදිනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී දිනපතා විභාගයට ගෙනුණා. නඩු විභාගයේ අවසන් වන තෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කටයුතු කෙරුණා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරුණේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ මොහොමඩ් ෂකීර් සතොස හිටපු සභාපතිවරයෙකු වූ නලින් ප්‍රනාන්දු යන අයයි. හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර් ගුණරත්න මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව දෙසැම්බර් මාස 12 වෙනිදා විභාගයට ගැනීමට නියෝග කෙරුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. මේ ගමුව කලපුව සංවර්ධනයේ සඳහා වෙන් කළ මුදලින් රුපියල් මිලියන 14කට ආසන්න මුදලක් සවද්‍ය පරිහරණය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න ඔහුගේ බෑනාවන උපුල් චමින්ද කුමාරසිංහ රාජ්‍ය දිහිවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියන ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව නීතිපතිවරයායි නඩුව ගොනු කර ඇත්තේ. මේ අතර සරත් කුමාර් ගුණරත්න මහතාට සහ තවත් විත්තිකරුවෙකුට දෙසැම්බර් 10 වනදාත් එක් විදේශගත වීමට අධිකරණයේ අවසර ලබා දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කර තිබෙන බව පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මැදම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ප්‍රතිසංවිධාන කටයුතු ඉතාම සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබුවා. ඒමම් ව්‍යවස්ථාමය ප්‍රසංස්කරණයන් සහ ඉදිරියේදී පක්ෂයේ නව ව්‍යුහාත්මක වෙනසක් නිර්මාණය කරන්න නව ආසන සංවිධායකවරුන් කීප දෙනෙකු පත් කරනු ලැබුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුකම්පල ආසනය සහ ගල්ගමුව ආසනය සඳහා අපි ඉදිරි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ මේ වෙනකොට ආසන බලමණ්ඩල 190කට ප්‍රමාණයක් පිහිටවලා තියෙනවා. තරුණ බලමණ්ඩල සෑම මෙතුවන කොට්ටාශකම් පිහිටවලා තියෙනවා. තව කීපයක පිහිටවන්න තියෙනවා. සෑම ගමකටම තරුණ නායකයෙක් බැගින් ස්ථාපිත කරන්න එහෙම නැත්නම් ඔවුන්ට නායකත්ව පුහුණු දීලා ඉදිරියට ගේන්නත් විශේෂයෙන්ම අද අපේ කමිටුව තීරණය කරා. एंटरप्राइज श्रीलंका व्यापृति यटते क्रियात्मक वन लंका बैंकु तुरुण दिरिय नयोजना क्रमेन दिरिय लेबु नेगनहिर तरुणे कुपिडि बंद पुवतक वार्ता वनवा गृहभांड हा दुर्जनेल आदिय पिरिसिंदुकर उपदमी विसंदहा बहवित करन द्रावण्याक निष्पातने कर बेदा हरिन तरुण व्यवसायके कुवन रासमानिकम जूट महताई मेसे तम व्यापारे दियुनुकर गिनति वेन्नी मेमना योजना क्रमे पिलिबंद प्रदेशे व्यापारकेन दन्वत करीम संदहा पेवती वेरसटहनकट सहभागी वू जूट महता नय इल्लुम पताक इदिरिपत कर तिबुना एएनवाई तमंट लबुनु नय मुदल योदवा तम व्यापारे वेडि दियुनु कर गिनति वेन्नी मेतेक्से बिरिंद समग व्यापारे पवत्वागिन गिय ओहु मेवन විත තවත් තුන්දෙනෙකුගේ සහයද ඊට ලබාගෙන තිබෙනවා මෙවැනි ව්‍යවසායකින් දිරිගැන්වීම සඳහා තුරුණු දිරිය නයෝජනා ක්‍රමයේ මගින් කුඩා පරිමාණ ව්‍යවසායකින් සඳහා අප නොමැතිව හෝ ලිහිල් අප ක්‍රමයක් යටතේ මෙම ණය ප්‍රදානය සිදු කරන බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා සංවර්ධන ව්‍යාපෘති කීපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංකයෙන් ඇහැලියගොඩ පලිගල විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ සබරකමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 110ක් වැය කරනවා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මේ ඉදිකිරෙන්නේ ගම්පෙරළිය වැඩසටහන යටතේ වැලිමඩ පුහුල්පොළ ගම්මානයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා ඒ යටතේ ගල්බිස්ස සිට වෑරාව දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා මේ සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ වැය කරනවා අපි මේ ගම්වාසීන් සියලුම දෙනා අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් අපේ රවින්ද්‍ර සමරවීර මැතිතුමාටත් හෘදයාංගම ස්තුතිය පුද කරනවා මාතර ලොටුඹ ඌරව පිළිකන්න හේන තල්ගස්තැන්න මාර්ගය මේවන විට සංවර්ධනය කිරීමෙන් පවතිනවා කිලෝමීටර් 2.5ක් දිග මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 42.3ක් පමණ වැය කෙරෙනවා බෝක්කු 8ක්ද ඊට අයත් මේ ව්‍යාපෘති ඉතාම වටිනවා අපට ගොඩාක් ප්‍රයෝජනක් වෙනවා මේ පාර හොඳට සංවර්ධනය වුණොත් අපිට මේ ගමට කරන උතුම්ම සේවයක් අපි මේ දලු ටික අරගෙන යනකොට ලිසලා වැටෙනවා දරුව බොහොම අමාරුවෙන් තමයි මේ පාරේ ආවේ ගියේ දැන් ඉතින් ඔය කාපට් කරලා දෙනවයි කියන එක ගැන අපි ගොඩාක් සතුටුයි විධිමත් විදියට මේ ආණ්ඩුවේ විසින් තමයි මේ හදන්නේ අද වෙනකොට මේ සංවර්ධන කිරීම පිළිබඳව සියලු දෙනාගේම සතුට මේ ආණ්ඩුවට ප්‍රකාශ කරලා තිබෙනවා හෝමාගම මීගොඩ ධර්මරාජ විද්‍යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරෙන්නේ රුපියල් ලක්ෂ 100ක වියදමින් තුන්මහල් ගොඩනැගිල්ලක් වන මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසය සඳහා රුපියල් ලක්ෂ 4000ක පමණ මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා සෙන්දිරිස් මුල්ල ට්‍රාන්ස්ෆෝමර් වත්ත පාර පහළ මොහොට්ටි මුල්ල හෙට්ටිවත්ත ආදී මාර්ග රසක සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා අම්බලන්තොට මල්පෙත්තාව ඕලුවිල වැව සංවර්ධනය කිරීමේ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා ගම් දහසක් වැව් දහසක් ව්‍යාපෘතියට සමගාමීවයි මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ වසර 50ක් තිස්සේ සංවර්ධනය නොකළ කළුතර නැහින්න දෙස් ඕවිට ඇල සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ මූලිකත්වයෙන් මෙම ඇල පිළිසකර කිරීම තුලින් පුරන් කුඹුරු අක්කර 80ක් පමණ යලි අස්වැද්දීමට දියවර සැපිය හැකිවෙනවා ඇල මාර්ගය කිලෝමීටර් 3කින් පමණ සමන්විතයි මිනිස්සු අපහසුතාවයකට පත් වෙලා හිකි මේ කුඹුරු කරගන්න බැරුව රජයට අපි ස්තුතිවන්ත වෙනවා මේ කරලා දීපු වැඩ කොටසට
දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ITN මාධ්‍යචාලයේ සම්බන්ධීකරණයෙන් වවුනියාව සැරලිහිණිගම මෙහිණි ආරාමේ නව චෛත්‍යයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ වන්නි ආරක්ෂක සේනා ආජාපති මේජර් ජෙනරාල් කොමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරීම සිදු කෙරෙනවා. බෞද්ධ ව්‍යාපාර සමුළුව කොළඹදී ආරම්භ වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාත්‍යන්තර සමදතා පිළිබඳ ජාතික කවුන්සිලය දෙවන වරටයි ඒ සංවිධානය කළේ. බෞද්ධ ව්‍යාපාරිකයින් සඳහා තොරතුරු සහ අධ්‍යක්ෂ හුවමාරුව එහි අරමුණයි. පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ මුලසුන හෙබවු මෙම සමුළුවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු පිරිසක් එක්ව සිටියා. දෙමළ භාෂා දිනේ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් දෙහි ඔවිට කහනාවිට විදුහලේදී පැවැත්වුණේ අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂා දැනුම පිළිබඳ පැවති තරඟවල ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 112 වන සංවත්සරය කොළඹදී පැවැත්වුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ සභාපති මහාචාර්ය නිරංජන් රත්නායක මහත්මිය ඇතුළු සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අද පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා පිටියවට තරගයට සුදුසු කාලගුණයක් මේවන විට පවතිනවා. කණ්ඩායම් දෙකම අද උදෑසන පුහුණු සැසියකට එක් වුණා. ශ්‍රී ලංකාව වැඩි අවධානයක් පිතිකරණය වෙත යොමු කර තිබෙනවා. තරගයේ පන්දුවෙන් පන්දුව ගුවන් විදුලි සජීව තොරතුරු ගෙනීමට ITN FM සූදානම්. ITN දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk